ඉතින් අදගෙන ආවේ මම වෙබ්සයිට් මවන්න කැමති ටූල් එකක්. මවන්න කැමති ටූල් එකක් නෙමෙයි, ඇත්තටම මවන්න කැමති අයට ගැලපෙන ටූල් එකක් කිව්වොත් මමනේ වැරදි. ඉතින් මොකද්ද මේ කින්ද මන්ද කියලා දැනගන්න ඕන නම් දැම්මම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා, ෂෙයාර් පාරක් දාලා, සපෝට් එකක් දෙන්න අමතක කරන්න එපා කියන එක ඔලුවට දාගන්න. ඒ වගේම තමයි ඔය පල්ලෙහා තියෙන රතුපාට බටන් එකක් තියෙන සබ්ස්ක්‍රයිබ් කියලා, අන්න එක එකපාරක් ඔබන්නකෝ. හරි, ඒක ඔබලා බෙල් එකත් එහා පැත්තේ දාගන්න. එතකොට ඉස්සර වීඩියෝ සුපිරියට මාවට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ URL එකට යන්න tlbrowse.com. ඉතින් මේ tlbrowse.com එකට ගිහලා වට Google එකෙන් හරි GitHub එකෙන් හරි මට මතක විදියට ලොග් වෙන්න පුළුවන්. හරි, ඉතින් ඊට පස්සේ මෙන්න මේකේ ඔයාලට පුළුවන් මෙන්න මේ එක තැනක හරිද බලන්න, මෙන්න මෙතන දේ තියෙනවා බ්‍රවුසර් කියලා. හරිද, බ්‍රවුසර් කියන එක මෙන්න මෙතන ක්ලික් කරලා බ්‍රවුසර් කියන එක දාන්න තියෙනවා. ඔයාලට ඩිලීට් කරන්න ඕන නම් ඒක ඩිලීට් කරලා දාන්න පුළුවන්. ඔන්න බ්‍රවුසර් ක්ලික් කරා, මෙතෙන්ට ගෙනාවා. ඒ වගේම තව තියෙනවා මෙතන මොකද්ද ප්‍රොම්ප්ට් කියලා තියෙනවා. ආයෙ මෙතන තියෙනවා මොකද්ද පෑන් කියලා. ඉතින් ප්‍රොම්ප්ට් කියන එක ක්ලික් කරලා ඕන නම් මෙතන ඔයාලට ටයිප් කරන්න පුළුවන් ප්‍රොම්ප්ට් එකක්. හරි, දැන් මම මේ බ්‍රවුසර් කියන කරගෙන චුට්ටක් ලොකු කරගන්නම්. ලොකු කරගත්තට පස්සේ බලන්නකෝ මේකේ වෙන්නේ මොකද්ද කියලා. ඔයාලට පුළුවන් ඩබල් ක්ලික් කරන්න මේක උඩ. එතකොට මේකත් එක්ක ඉන්ටරැක්ට් වෙනවා. ඒ කියන්නේ ඔය ඇලිය ක්ලික් කරොත් සම්පූර්ණයෙන්ම ඔයාලට මේක එහාට මෙහාට මූව් කරන්න පුළුවන්. ඔයාලට මේක ඩබල් ක්ලික් කරලා පස්සේ මෙන්න මේක ඇතුළේ තියෙන ඒ සර්ච් බාර් එකේ ඔයාලට අවශ්‍ය වෙබ් එක දැක ගන්න පුළුවන්. ඉතින් මෙයා කියන්නේ enter your URL to explore the image in web. ඉතින් හිතන්නකෝ ඔයාලට ඕන කියලා ශ්‍රී ලංකන් කොත්තු. හරිද, ශ්‍රී ලංකන් කොත්තු සම්බන්ධව ඔයාලට වෙබ්සයිට් එකක් ඕන ඉමේජින් කරගන්න. ඉතින් ඔයා ඉමේජින් කරලා තියෙන වෙබ් එක තමයි ශ්‍රී ලංකන් කොත්තු. හරි, ඔන්න මම ටයිප් කරනවා ශ්‍රී ලංකන් මොකද්ද මේ ටයිප් කරන්නේ ශ්‍රී ලංකන් කොට්ටු එහෙමනේ, බලමු ඐඩෙන්ටිෆයි කරගනීද කියලා. ශ්‍රී ලංකන් කොත්තු .lk. හරි, ඔහම ටයිප් කළා. ඔයාලට පුළුවන් මෙන්න මේකේ මේ රන් බටන් එක ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කළා චුට්ටක් ඉන්න මදක් ඉවසන්න. හරි, මදක් ඉවසුත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ සුපිරි දෙයක්. ඔයාලට කන්ට්‍රෝල් එකයි මවුස් වීල් එකයි පල්ලට කරකවල ළමයි මේක zoom in zoom out කරගන්න පුළුවන්. වාව්, වෙල්කම් ටු ශ්‍රී ලංකන් කොත්තු, එක්ස්ප්ලෝර් ද වයිබ්‍රන්ට් ෆ්ලේවර්ස් of this iconic dish ඉතින් මේ තියෙන discover the art of kottu. Kottu also known as kottu roti is a beloved street food in Sri Lankan that combines that flavors of roti, vegetables and blah blah nice thing. Hari ඉතින් ඔයාලා upcoming kottu ගැන දැනගන්න ඕන නම් එහෙම ඔයාලා connect with us කියලා එකක් තියෙනවා. ඉතින් Sri Lankan kottu කියලා කියන්නේ හින්දා brand එකක්. ඉතින් ඔයාලා මේක අනිත් page stick කොහොමද design කරගන්නේ? හරි ලේසි, about කෙනෙක් click කරන්න. click කරලා පස්සේ දැක්කද about page එක ඔයාලා one generate වෙන්න පටන් ගන්නවා. මේක උඩ දෙපාරක් click කරලා පස්සේ ඔයාලා පුළුවන් ඒ පේජ් එක සම්බන්ධව බලාගෙන පොඩ්ඩක් හදිස්සි වෙන්නත් වෙන්නේ විසන් ඉන්න මම ජෙනරේට් කරන ගමන් ඉන්නේ පේනවද නේද? හරි, ඉතින් මේකවල දෙපාරක් ක්ලික් කළා වාර මේක එහාට මෙහාට යන්න පුළුවන්. අනේ තේන්නේ about එක වාර මෙතෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ආය මම උඩට ගිහිල්ලා වාර තියෙන්නේ මෙන්න මේකේ recipes කියන කොට ක්ලික් කරා. මුලින්ම දෙපාරක් ක්ලික් කළා recipes උඩ ක්ලික් කරා. පස්සේ වාර recipes page එක එනවා. ඊට පස්සේ ආය මෙතන ක්ලික් කළා events එක ක්ලික් කරොත් events page එක ජෙනරේට් වෙනවා. and also contact page එක ක්ලික් කරොත් වාර contact page එක ජෙනරේට් වෙනවා. ඉතින් within මං හිතන්නේ 2 minutes වගේ වාර පුළුවන් එනවා. කොත්තු ශ්‍රී ලංකන් කොත්තු සම්බන්ධ වෙබ්සයිට් එකක් ඉතින් ඔයා විදියට ජෙනරේට් කරගන්න. ඉතින් මොකද්ද මේ වෙන්න යන්නේ? හිතන්න යන්න එපා. වෙන්න යන්නේ කුමක් වුවත් හොඳ දෙයක් හෝ නරක දෙයක් හෝ ඔයාලා භාවිතා කරන එක ඔයාට හොඳයි කියන එක මතක තියාගන්න. හරි, ඉතින් දෙපාරක් ක්ලික් කළා එකේ ඇක්සස් ගන්න පුළුවන්. චිකන් කොත්තු ගැන වෙනම page එකක් ඕන නම් දැක්කද ඒ kottu.lk එකේ ඔයාලා බලා ගන්න පුළුවන්. recipes වල චිකන් කොත්තු සම්බන්ධව දැන් එයා වෙනම page එකක් හදනවා. ඉතින් චිකන් කොත්තු කියන්නේ මොනවාද කින්ද මන්ද කියලා මෙතන බයිලා ටිකක් තියෙවි. බලන්න double click කළා. ඔන්න wow, ඉතින් perfect. චිකන් කොත්තු variations. ඉතින් ওই විදියට ඔයාලට සම්පූර්ණ website එකක් මෙයා හදලා දෙනවා. ඉතින් කිසිම අදහසක් නැති කෙනෙක්ට හරිද හිතන්නකෝ ඔයාගේ school project එකට වෙන්න පුළුවන්. ඔයාගේ original project එකකට මේක මෙතනින් content එක නැත්තම් මේ අපි කියනවා අපි site map එකක් කියලා. site map එක ඕන කෙනෙක්ට මේක perfect. ඉතින් ඔයාලාගේ ඉන්න හරිද ඔයාලා උගන්නන කෙනෙක් නම් ගුරුවරයෙක් නම් ඔයාලගේ ළමයින්ට මේවා උගන්වන්න. මොකද මේවල තියෙන ලොකු values තියෙනවා, hidden values තියෙනවා. මොකද hidden value එක කොච්චරද කියලා කියන්න බෑ. මොකද website එකක් හදන්න යද්දී යන කාලය අපි හැම දෙයක්ම බලනවා අපේ කාලය. මොකද කාලය රන්හා සමානයි තමයි. හැබැයි ඒක තේරෙන්නේ සාමාන්‍ය industry එකට ගියාට පස්සේ. ඒක industry එකට ගියාට පස්සේ තේරෙන්නේ නැති ඇති වෙනකන් ඒ උන් ටිකක් ඉන්නවා. ඒක වෙනම දෙයක්. හැබැයි කතන්දරේ තියෙන්නේ කාලය රන්හා සමානයි කියන කොළුවේ තියාගෙන game එකක් ගන්න උත්සාහ කරන්න. මේ තියෙන්නේ website එකක් හදන්න බැරිද පුළුවන්ද නෙමෙයි, ඕන කෙනෙක්ට ID එකක් ගන්න පුළුවන් සුපිරිතනක්. මෙන්න මේක download button එක click කරලා පස්සේ මම download වෙන්නේ කෙලින්ම HTML එකක් download වුණා. මම දන්නේ නැහැ මේක HTML එකද කියලා. let's see මේකේ HTML එක නම් මම හිතන්නේ වහා ටිකක් කන්න වෙනවා. හරිද, yes මම හිතන්නේ ඔයාලට වහා ටිකක් කන්න පුළුවන්. ඒ කියන්නේ what the heck really okay මං හිතන්නේ මං ඒක දැක්කේ නැහැ කලින්. මම මේ වීඩියෝ එක කරන්න පටන් ගද්දි හරිද මං නිකන් ඔහේ රන් කළ බැලුවා විතරයි මට දැන් හිතා ගන්න පුළුවන් මොකද්ද වුනේ කියලා. හරි, ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ක්ලික් කරා පස්සේ HTML කෝඩ් එක මං හිතන්නේ ප්ලේස් වෙනවා වගේ යන්න. අම්මා තම් මේකත් ඒකත් අහම්බෙන් උනේ. හරි, ඒක පට්ට නේද ළමයි. හරි, මම ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරා. ක්ලික් කරා පස්සේ ඩවුන්ලෝඩ් වුණා. මට පුළුවන් ඒක අලුත් ෆෝල්ඩර් එකකට දාගන්න. කොත්තු වෙබ් කියලා. හරිද, කොත්තු වෙබ්
ඊට පස්සේ ඔන්න පේස් කරා. ඒක අපි නේම් කරගමු index.html කියලා. නේම් එක මාරු කරා. ඊට පස්සේ මම යනවා මේකේ මේක ඩවුන්ලෝඩ් කරගන්න. downloaded. ඒක දාගන්නවා ළමයි. ඒකත් අතෙන්ටම දාගන්නවා කොත්තු වෙබ් එකට. හරිද? කොත්තු වෙබ්. ඒක අපි දාගමු about.html කියලා. හරිද? HTML කියන එක ඔල්රෙඩි තියෙනවා. කොහොමත් ඕගොල්ලන්ගේ ආය ටයිප් කරන්න දෙයක් නැහැ. මම extension enable කරලා තියෙන හින්දා ඒක ටයිප් කරන්නේ. හරි. ඉතින් desktop එකේ නේ මේ අපි download කළා නේද? කොත්තු වෙබ්. හරි. මේක අපි දාගමු මොකක් කියලාද මේකේ තියෙන්නේ? recipes right recipes.html හරි ඔන්න index.html එක ඕපන් කරා සුපර් explore recipes recipes.html මෙතන එන්න ඕනේ ඉතින් .html ගහුවොත් ළමයි මං හිතනවා recipes අකුරු වැඩි මන් දාලා තියෙන එකේ that's why yeah හරි දැන් බලන්න හරි හරි ශ්‍රී ලංකන් කොත්තු .html කියන මේ එන්න ඕනේ කියන්නේ මේ පොඩි page එකේ වලත් තියෙන්නේ නැත්නම් ඇත්තටම මේ ඔක්කොම pages ටික ළමයි පෙන්නනවා හරි ඒකේ hyperlink එක වැරදි මෙන්න බලන්න about.html එක double click කරොත් මේක හරි ඔවා මේක right click කරලා open with ගිහිල්ලා notepad එකෙන් open කරොත් super html css එහෙම බැරිද හිතන්න එපා html css ඕනේ නැහැ කියලා නෙමෙයි කියන්නේ හැබැයි මේ විදිහට දැන් download කරලා ගින්දර වගේ වෙනසක් කරලා බලන්න ආයේ පිස්සු හැදෙයි වෙබ් හදන එක. හරි. ඉතින් මම හිතුවේ නෑ ළමයි ඇත්තටම මේ සමාවන්න ඕනේ මට මුලින්ම නැත්තම් කියලා පටන් ගන්න තිබ්බා. මං හිතුවේ නෑ ඇත්තටම මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා. මං හිතුවේ නිකන් සිම්ප්ලි ඩ්‍රීම් කරන එකක් විතරයි. ඒක මං ඩ්‍රීම් කරනවා කියලා කිව්වේ. නැත්තම් ඊට වඩා හොඳ ටයිටල් එකක් දාන්න තිබ්බනේ. හරි. බලමු මේ prompt එක click කළා මෙතන මේක වෙබ්සයිට් for a salon. පොඩක් පොඩියට type කරන පොඩයින්. මේක වෙබ්සයිට් for a salon. enter කරලා බලමු enter කරාට වෙන්නේ නැහැ වගේ නේ. හරි. ඒක ප්‍රොම්ට් එකක් කියන්නේ මොකක්ද ඒ කේස් එක? ඒක පාවිච්චි කරනදී I don't know මම හිතන්නේ. breathe. මොඩල් එක මේකේ තියෙන මේ GPT-4o තියෙනව. Haiku Sonnet මේකෙන් කරන්නේ මේ අපිට පුළුවන් මේකේ open router keys දීලා ගන්න පුළුවන් නේ. හරි. okay. ප්‍රොම්ට් එකක් කියලා ගත්තිනම් මම ප්‍රොම්ට් එක කොහොමද දෙන්නේ කියලා අයිඩියා එකක් නැත ළමයි ඈ ට ට ට ට ට ට ට හරි දැන්ට මේ වීඩියෝ එක එච්චරයි මට ඉතින් මේක මම ලොකෝට යූස් වෙන්නේ නැති වෙයි බට් ඔයාලට ගොඩක් වැලියු කියලා හිතලා තමයි කියනවා අපි මම නිකන් හිතනවා මේක රිෆ්‍රෙෂ් කරලා බලන්න ආසාට වගේ තව වෙන එකක් කීයද කියලා බලන්න නිකන් හරි කරුමට කොර වඩා හොඳ එකක් આવොත් එම සුපිරියක් આવොත් ඔර් බේසික් HTML ටිකක් දැනගත්තා නම් ගේමක් ගහන්න පුළුවන් ඉතින් දන්නේ නැත්තම් ඔයාට පුළුවන් nas.io එකට එන්න nas.io/kdj හරිද? ඔන්න ඔය URL එක ගහන්න. ගෙවුවට පස්සේ මේක ගිහලා ඔයාලා register වෙන්න පුළුවන් ළමයි. register වෙලා ඔයාලට membership එකක් ගන්න තියෙන ඩොලර් 2යි දැනට. හැබැයි තව ඉස්සරහදී ඩොලර් 5, ඩොලර් 10, 15, 20 වෙයි මාසෙකට. ඉතින් දැන් ඩොලර් 2කට දෙන්න හේතුව තමයි මෙන්න මේකේ products කියලා ගන්න products වලට ගියාට පස්සේ හේතුව බලා ගන්න පුළුවන්. courses මෙච්චර free දෙනවද? මේ ගානට දෙනවද කියලා ඔයාටත් ඇත්තටම ලොකුවටම හිතා ගන්න පුළුවන්. හරි. ඉතින් ඒ කෝසස් දෙන්නේ ඇයි එච්චර ෆ්‍රී ඇයි ඔයගොල්ලන්ට ඒ දේවල් උගන්වන්නේ ඉතින් මෙවර ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා බලන්න මොනවද මේවල් ඇතුළේ තියෙන්නේ මේ ලෙවල් 4 එක ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන් මේක මොනවද උගන්වන්නේ මැක්‍රෝස් ගැන උගන්වලා තියෙනවා ගින්දර වගේ හරි ඉතින් ඇයි ඒව උගන්වන්නේ මොනවාද මොන වගේ දේකද වැදගත් වෙයිද කියලා සමහර නිකන් ඕනම් Google එකේ මේ ටයිටල් එක අරගෙන කොපි කරලා ගිහිල්ලා දාලා බලන්න මොනවද VBA කියන්නේ කියලා ගහලා බලන්න එතකොට තේරෙවි කොච්චර වැලියු එකක් තියෙනවද කියලා එහෙනම් අදට ඔය ඇති subscribe button එක ඔබන් යන්නෝ හරි ඒ වගේ like එකක් comment එකක් share එකක් දාන්න මතක කරන්න එපා